උසාවියේදී යම්කිසි උසාවියකින් මේ ජනාධිපතිවරණ ඡන්දවීම පැවැත්වීම සම්බන්ධයෙන් තහනම් නියෝගයක් නිකුත් කරොත් හැර වෙන කිසිම අවස්ථාවක මේ ඡන්දවීම සීම පැවැත්වීම සම්බන්ධයෙන් කාටවත් බාධාවක් කරන්න බෑ. සඳහා අපි ඡන්දවීම සීමට බිලියන 10ක මුදලක් ඉල්ලා සිටියා. ඒ බිලියන 10 ප්‍රතිපාදන අපට ලබා දීලා තියෙනවා. ඒ අනුව අපි ඒ බිලියන 10ක මුදලින් මේ වන විට අවශ්‍ය වියදම් සිදු කරමින් පවතිනවා. ඡන්දවීම සීම සම්බන්ධයෙන් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් මේ වනතේ කිසිම ගැටලුවක් සිදු වෙලා නැහැ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා තවදුරටත් අපි මුදල් ලබා ගන්නා ක්‍රමයේ සහ අනිකුත් කටයුතු පිළිබඳව සාකච්ඡා කරන්න හෙට දිනේදී මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග සාකච්ඡා කරන්න. ඒක සාමාන්‍ය සම්ප්‍රදායිකව සිදු වෙන සාකච්ඡාවක්. ඡන්දවීම සීමක් පැවැත්වීම ආසන්නයේ මුදල් සම්බන්ධයෙන් දැනට කිසිම ගැටලුවක් නැහැ. රජයේ මුද්‍රණ අධිපතිනිය සමග අපි සාකච්ඡා කළා. එතුමිය ප්‍රකාශ කළා ඡන්ද පහකට සෑහෙන්න කඩදාසි එතුමිය සතුව තියෙනවා කියලා. මොකද කඩදාසි තමයි විශේෂයෙන්ම ගැටලුව මතුවෙන්නේ. විදේශවලින් එහෙම කඩදාසි ගෙන්නන්න සිද්ධ වෙන ඡන්ද පත්‍රික මුද්‍රණය කරන්න ඒක ඒවා තියෙනවා කියලා කිව්වා. ඒ වගේම එතුමිය ඇස්තමේන්තු අපට ලබා දීලා තියෙනවා. එතන එතුමිය ඉදිරිපත් කරපු ගැටලුව තමයි 2019 පාත්වපු ජනාධිපතිවරණයට වඩා 4 ගුණයකින් ඒ අවශ්‍ය වියදම් වැඩි වෙලා තියෙනවා කියලා. ඉතින් අපි එතුමියට දැනුම් දුන්නා ඒ අස්තබේන්තු අපට ඉදිරිපත් කරන්න කියලා. ඉදිරිපත් කරපම අපි ඒවා සම්බන්ධයෙන් සලකා බලලා ඒ අවශ්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් මේ මහා භාණ්ඩාගාරයට අපි නියෝජන ලබා දෙනවා. ඒ ඇරෙන්න දැනටමත් අපි ආරම්භ කරලා තියෙනවා ඡන්ද විමසීමට අවශ්‍ය වෙන ඒ ආකෘති පත්‍ර සහ අනිකුත් මුද්‍රණ කටයුතු සිදු කරමින් පවතිනවා මේ වන විට. මම විශේෂයෙන් මේ සාකච්ඡාවේදී එතුමගෙන් විමසා සිටියා ඔය මේ දිනවල අපට අහන්න ලැබෙන මුද්‍රණාලය තවත් ස්ථානයකට ගෙන යාම සම්බන්ධයෙන් සහ ඒ මුද්‍රණාලයේ සේවකීන්ගේ අතිකාල කප්පාදුවක් සම්බන්ධයෙන් එහෙම කතා වෙනවා. ඒ නිසා එතුමිය කිව්වා ඒ කිසිම ගැටලුවක් නැහැ. ඔය කරුණු දෙකම දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා වෙමින් පවතින දෙයක්. ඒක මේ අවස්ථාවේදී මෙතෙන්ට අදාළ වෙන කිසිම දෙයක් නෙමෙයි. එහෙම කිසිදු බාධාවක් සිදු වෙන්නේ නැහැ කියලා. ඒ වගේම තැපැල්පතිවරයා සමගත් අපි සාකච්ඡා කරා. එතුමාත් ප්‍රකාශ කරා කිසිදු ගැටලුවක් නැහැ කියලා. විශේෂයෙන්ම ඔය තැපැල්තුමා සමග අපි සාකච්ඡා කරපු දවසෙත් තැපැල් නිලධාරීන්ගේ වැඩ වර්ජනයක් ප්‍රවතුන දවස් දෙක මම ඒකත් එතුමාගෙන් විමසුවා. එතුමා කිව්වා ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව කිසිදු ගැටලුවක් නැතුව තැපැලෙන් අපට ලබා දෙන සහාය ලබා දෙන්න පුළුවන් කියලා. මම විශේෂයෙන්ම සඳහන් කරන්න කැමති පහුගිය ඡන්ද විමසීම් වල අපට වියදම් වුණු මුදල් සම්බන්ධයෙන් මම හිතන්නේ ඒක මෙතන ප්‍රයෝජනවත් වෙයි. 2015 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී බිලියන 2.7ක් තමයි වියදම් වෙලා තියෙන්නේ. ඒ වගේම 2019 ඡන්ද විමසීම සඳහා බිලියන 4.5ක් වියදම් වෙලා තියෙනවා. ඒ අනුව උද්දමනයේ සහ අනිකුත් භාණ්ඩවල මිල වැඩිවීම අනුව තමයි අපි 2024 ජනාධිපතිවරණය සඳහා බිලියන 10ක ඇස්තමේන්තුවක් ලබා දීලා තියෙන්නේ. ඒ මේ වගේ වැඩිවීම එක්ක. එතකොට ඔය මුද්‍රණාලාධිපතිනිය විතරක් නෙමෙයි පොලිස්පතිවරයා තැපැල්පතිවරයා ඉදිරිපත් කරන ඇස්තමේන්තු වලට අදාළ වෙන මුදලුත් අපේ ඔය බිලියන 10 ඇතුලේ තමයි තියෙන්නේ. ඒ බිලියන 10න් තමයි අපි මේ මුදලත් වෙන් කරන්නේ. නමුත් ඔය තුනටම විශේෂයෙන්ම මුදල් ලබා දීම ප්‍රතිපාදන ලබා දීම සිදු කරන්නේ මහා භාණ්ඩාගාරයෙන්මයි. අපි බලාපොරොත්තු වෙනවා ඔය මුදලින් මේ කටයුත්ත කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. ඔකේ වගේම තවත්ම දැන් මේ බිලියන 10ක ප්‍රතිපාදන වේතර තියෙනකොට මේ ප්‍රතිපාදන වලින් මුදල් වලට මුදල් වෙන දේවල් වලට යොදවන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන්
මොනවාරි නයිසිකල පියවරක් තියෙනවා. ඒ කියන්නේ මේ මුදල උතුමාලට විතරක් නැත්නම් ඒ මුදල සමහරවල්ලාට වෙන ව්‍යාපෘතිවලට මේ මුදල නැහැ කියන එක තියෙනවා. අපි ගන්න මේ රටේ වෙන දේවල්. එතකොට ඒ වෙනි තත්ත්වයක් වෙන පුළුවන් උතුමාලට මේ බිලියන 10 සම්පූර්ණයෙන්ම තියලා තියෙනවා. මේ බිලියන 10ක මුදල් අපීල්ලුවේ අපේ කටයුතු සඳහා. ඒ කියන්නේ ඡන්ද විමසීමේ කටයුතු සඳහා. ඒ කියන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානම කාර්යයන් සමගම ඔය අපි කියපු ඒකට සම්බන්ධ වෙන අනිකුත් ආයතනවල වියදමුත් මේක ඇතුලේ තියෙනවා. දැනට මේක වෙන් කරලා දීලා තියෙන්නේ මැතිවරණ කටයුතු සඳහා පමණමයි. ක්‍රමවේදය තියෙන්නේ අපිට දැනට ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. සාමාන්‍ය ක්‍රමවේදයේ මැතිවරණයේ සම්බන්ධයෙන් පමණක් මේ සාමාන්‍ය ක්‍රමවේදයේ තියෙන්නේ අපි මුදල් වියදම් කරපුවාම තමයි අපි මේ මුදල අපට ප්‍රතිපූර්ණ කරන්නේ. බොහෝ වෙලාවට මැතිවරණ කටයුතු සඳහා වෙන්නේ අත්පිට මුදලට නෙමෙයි කටයුතු සිද්ධ වෙන්නේ. කාර්යය කළාට පස්සේ තමයි අපි මේ මුදල් ගෙවන්නේ. ඒ නිසා ඒ ආකාරයෙන් තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. දැනටමත් අපි රජයේ මුද්‍රණාලය සමග කරගන්න කටයුතු, ඒ වගේම අපි ඔය මේ නියධාරීන් දැනුවත් කිරීමේ කාර්යයන් ආදී සඳහා වියදම් කරලා තියෙනවා. දැනට ඒ වියදම් අපට මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපූර්ණ කරලා තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. මම උද්වාගේ අහන්න කැමති මේ අධිකරණය හරහා නීතිතුරුන් උත්සාහයක් කළා මේ ඡන්දය කල් දැක්ක. උතුමා ඉස්සර සඳහන් කළා අපේ රටේ කොන්ස්ටිටියුෂන් එක අනුව කිසිම ඉෂු එකක් නැහැ. මේ ඡන්දය මේ ආකාරයට පැවැත්වෙන්නේ නැහැ කියලා. මම උතුමාගේ අහන්න කැමති නීතිඥවරු අධිකරණය හරහා ඒ කරන්න ගත්ත එම උත්සාහයක එරෙහිව ඔබතුමාලගේ කොමිසම උසාවියට කරුණු දැක්වුවද? මේ නඩු දෙක සම්බන්ධයෙන්ම අප වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරියක් මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළා. අපි මුල් අවස්ථාවේදීම නීතිපතිවරයා හමු වෙලා මේ පිළිබඳව සාකච්ඡා කරා මේ නඩු සම්බන්ධයෙන්. ඒ අවස්ථාවේදී නීතිපතිවරයා අපි වෙනුවෙන් පෙනී සිටින්න ඉදිරිපත් වුණා. මේ නඩු දෙක සම්බන්ධයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව අපි වෙනුවෙන් පෙනී සිටියා. අපේ නියෝජන අපි ඉදිරිපත් කරා. ඒ නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන කරුණු වලට අපි විරෝධතා ඉදිරිපත් කරා නීතිපතිවරයා මගින් උසාවියට. අපිට හැකියාවක් නැහැ එකින් එක නඩු ඉදිරිපත් කරන කවුද ඒ නීතිඥයින් කියලා හොයලා ගිහිල්ලා එයාට දැනුවත් කිරීම කරන්න මේ කරුණ සම්බන්ධයෙන්. අපි පොදුවේ විශේෂයෙන්ම කලිනුත් අපි දැනුම් දීලා තියෙනවා සියලු දෙනාටම මේ ඡන්ද විමසීම නිදහස්ව හා සාධාරණව පවත්වාගෙන යන්න අපට සහාය වෙන්න කියලා. ඒ සහාය වෙන්න කියන ඉල්ලීම කරන්නේ ඔය හැම දෙයක්ම එකයි. නඩු පැවරීම සම්බන්ධයෙන් අපට නඩු පවරන්න එපා කියනවත් ඒ සම්බන්ධයෙන් වෙනත් විරෝධතාවක් කරන්නත් බෑ. අපට හැකියාව තිබෙන්නේ නඩු පවරපුවාම ඒ නඩුව සම්බන්ධයෙන් අපේ විරෝධතා ඉදිරිපත් කරලා ඒ නඩුව කොයි ආකාරයෙන් හරි පරාජයටපත් කරන්න අපි වෙනුවෙන් නීතිපතිවරයාමගෙන් කරුණු ඉදිරිපත් කිරීමයි. අපි දැනට ඒ කටයුත්ත කරගෙන යනවා. මම විශේෂයෙන්ම සඳහන් කරන්න කැමති ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් මේ අපට මැතිවරණ කොමිසමට දීලා තියෙන බලය ඡන්ද විමසීම පැවැත්වීම සඳහා ඒ ආකාරයෙන්ම පවතිනවා. උසාවියේදී යම්කිසි උසාවියකින් මේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් තහනම් නියෝගයක් නිකුත් කරොත් හැර වෙන කිසිම අවස්ථාවක මේ ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් කාටවත් බාධාවක් කරන්න බෑ. අපිට ඡන්ද විමසීම දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. නෑ මං ඒකෙන් අදහස් කරේ දැන් පසුගිය ওই නඩු දෙකේදීම ඒගොල්ලන් ඉල්ලලා තිබුණා නඩුවේ අනිකුත් කරුණු වලට අමතරව ජනාධිපතිවරණය පවත්වාගෙන යාම නතර කරන්න කියලා ඉල්ලීමක් එතන තිබුණා. අපි ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාට දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කරලා
මේ ආණ්ඩුක්‍රම වත්තාවේ සහ අනිත් වර්ගයේ තියෙන ප්‍රතිපාදන 90. ඒ 90 තමයි උසාවියේ තීරණය කරලා තියෙන්නේ. එහෙම කිසිම නියෝගයක් නොදී මේ නඩු නිෂ්ප්‍රභා කරන්න. හරි, ඒ නිසා මැතිවරණ සභාවට කිසිදු ගැටලුවක් නැහැ. මම අර සඳහන් කරේ යම් හේකින් ඒක මෙවා කරා නම් අපට ඒ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටින් කරන්න බෑ. නමුත් එහෙම නැති කිසිම අවස්ථාවක අපට කිසිදු බාධාවක් නැහැ මේ කටයුත්ත කරගෙන යන්න. සභාවතුමා දැන් ඔබතුමාම පැහැදිලි කළා මේ ලොකු උනන්දුවක් සහ උද්‍යෝගයක් තියෙනවා කියලා. ඔබතුමාම පැහැදිලි කළා ලොකු උනන්දුවක් සහ උද්‍යෝගයක් තියෙනවා මේ ජනතාව මේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කිය. ඒ වගේම දැන් මේ මාසයේ අග වෙනකම් ඔබතුමන්ලා කල්ලාබා ගැනීම තුල සමාජ මාධ්‍ය තුල එල්ල වෙන චෝදනා සම්බන්ධයෙන් ඒක ඔබතුමා පැහැදිලි කිරීමක් කළා. ඒකෝ මේ මෙච්චර උනන්දුවක් උද්‍යෝගයක් තියෙන මේ කාරණා සම්බන්ධයෙන් ඉගෙනය ගැනීමට ඔබතුමන්ලට බලය ලැබෙන පළමු අවස්ථාවේදී ඊදී ප්‍රකාශයට පත් කරන්න ඇයි ඔබතුමන්ලා කටයුතු කරන්නේ නැත්තේ? මං හිතන්නේ ඔබතුමාට පැහැදිලි වුනේ නැද්ද මන් දන්නේ නැහැ. මං මුලින්දම්ම මේ කියාපු කාරණය මොකද හේතුව අපි ආණ්ඩුකම විවස්ථාවේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා දින වකවානු. ඒ දින වකවානුත් එක්ක එනකොට අපට ඒ නියම කරන්න පුළුවන් අවම දිනේදී තමයි අපි මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඕනනම් උදාහරණයක් පැහැදිලි කරන්නම්. ඔය දින 63 අරගන්න එක දින 63 කියන එක කිව්වේ සැප්තැම්බර් 17 වෙනිදා ඉඳන්. එතකොට අපිට සැප්තැම්බර් 17 වෙනිදා ඡන්දේ තියන්න බෑ. සැප්තැම්බර් 17 වෙනිදා පොය දිනයක්. ඊට පසු දින ඡන්දේ ප්‍රකාශ කරන්නත් බෑ. ඊට පොය දිනේට පසු දින. ඊට පසු වෙන්නේ සෙනසුරාදා ඉදලා. එතකොට අපි මං කලින් සඳහන් කරපු හැම කාරණයක්ම සලකලා බලලා තමයි අපි වඩාත්ම සුදුසු ඒ වගේම ආණ්ඩුකම විවස්ථාවට හා ජනාධිපතිවරණ පනතට අනුකූල වෙන දිනය තෝරා ගන්න අදහස් කරලා තියෙන්නේ. සභාපතිතුමා අලුත් නීතියක් කියලා මේ පාර අලුත් පැතිරන්න වියදම් ගැන ඒක කොහොමද ක්‍රියාත්මක කර සභාපතිතුමා? මගේ එකනක් දැන් ඉස්සලා සඳහන් කරා. මන් දන්නේ නැහැ මේ ඒක ආය ආය කියන්න ඕනද කියන එක. මං කලින් සඳහන් කරා ඒක අපි පහුගිය චන්ද්‍රවිමසීමේදී තමයි ආරම්භ කළේ. ඒක දැන් මේ චන්ද්‍රවිමසීමේදී නියමාකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න අපි අදහස් කරනවා. ඒ සඳහා අවශ්‍ය වෙන ක්‍රියාවලියක් සකස් කළ යුතුයි. ඒ පනත අනුව අපි කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියන එක දැනට අපි මං කලින් සඳහන් කරා. මේකට අදාළ වෙන සියලුම පාර්ශ්ව එක්ක සාකච්ඡා කරලා ඒ කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය වෙන ක්‍රියාවලිය සකස් කරමින් පවතින්නේ. මම නිකම් පොඩ්ඩක් සඳහන් කරන්නම්. මේකේ මූලික අවස්ථාව එළඹෙන්නේ ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දීමෙන් පසුව දින 5ක් ඇතුළත අපි මේ නාම යෝජනා භාර දුණු අපේක්ෂකින් සහ ඒ දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සමග සාකච්ඡාවක් පවත්වන්න ඕනේ. සාකච්ඡාවක් පවත්වලා තීරණය කරන්න ඕනේ ඒ අදාළ මුදල කීයද කියන එක. එහෙම තීරණය කළා තමයි අපි ඉන් ඉදිරියට ඒ කටයුත්ත කරගෙන යන්නේ. මම මේ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් දීර්ඝ විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මීට කලින් ඔබ මාධ්‍ය ආයතනවල ප්‍රධානින් සමගත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙනවා. සාකච්ඡා කරලා ඒ අයටත් අවබෝධයක් ලබා දීලා තියෙනවා කොයි ආකාරයෙන්ද මේක ක්‍රියාත්මක කරන්න කියන එක. මම බලාපොරොත්තු වෙනවා මම කලින් සඳහන් කරා වගේම මීළඟට තියෙන ඡන්ද විමසීමේදී සියලුම මාධ්‍ය ආයතනවල මේ ඉන්න නියෝජිතයන්ටත් ඒක ක්‍රියාත්මක වෙන්නේ කොයි ආකාරයෙන්ද කියන එක පිළිබඳව සවිස්තර විස්තරයක් ඉදිරිපත් කරා. ඒ සියලුම සමාගම් සමග අපි මේ දිනවල සාකච්ඡා කරමින් පවතිනවා. ඒ වගේම මැතිවරණ කොමිෂන් සභාවේ නියදාරින්ගේ සහ වෙනත් ආයතනවල නියදාරින්ගේ සහ ඒ ආයතනවල තාක්ෂණික සහාය ලබා ගැනීමෙන් අපි මේ කටයුත්ත හැකි තාක් දුරට පාලනය කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන සකස් කරනවා. දැන්ටමත් සාකච්ඡා මට්ටමේ පවතිනවා. ඒ වැඩපිළිවෙල අපි සකස් කරමින් පවතිනවා. ඔකේ වගේම තවතුමා අපිට ඇත්ත පෞද්ගලික මැතිවරණයේදී අපේක්ෂකයෝ විදේශ පුරව ස්වභාවයේ තියෙන අපේක්ෂකයෝ අපේක්ෂකවිසි ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගැටුවාත් මුණ දුන්නා. මැතිවරණ කොමිෂනයේ මේ ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන අපේක්ෂකයන් සම්බන්ධයෙන් සොයා බැලීමක් කරනවාද? කොහොමද
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් උත් තියෙන්නේ ඒ ප්‍රතිපාදනම තමයි. මොකද නාම යෝජනා බාර දුන්නාම ඒ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට යම් කිසි නිර්ණායකයන් ටිකක් තියෙනවා. ඒ ටික පමණයි අපිට නාම යෝජනා බාර ගන්න අවස්ථාවේදී අනුගමනය කරන්න පුළුවන් වෙන්නේ. ඒවා ඔක්කොම ටික ටෙක්නිකල් පොයින්ට්ස්. ඒ කියන්නේ නාම යෝජනා පත්‍රයේ තියෙන නම නිවැරදිද, ඊළඟට පක්ෂ ලේකම් අත්සන් කළා කියන්නේ ඒවා ජීවා විතරයි බලන්න පුළුවන්. මොකද හේතුව පැය දෙකයි නාම යෝජනා බාර ගැනීමට කාල සීමාව තියෙන්නේ. එතන ඒ නාම යෝජනා බාර ගන්න මුල් අවස්ථාවේ සිට තව පැය භාගයක් අමතර කාලයක් ලැබෙනවා විරෝධතා ඉදිරිපත් කරන්න. එතකොට ওই සියල්ලම තියෙන්නේ කෙටි කාලයක් නිසා මැතිවරණ කොමිෂන් සභාවට පුළුවන් හැකියාව තියෙන්නේ සහ පනතින් නියම කරලා තියෙන්නේ අර මම කලින් සඳහන් කරපු තාක්ෂණික කාරණා සම්බන්ධයෙන් පමණයි. නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කරන්න හැකියාව තියෙන්නේ. ඉන් බාහිරව තියෙන අනිකුත් සියලුම කරුණු සම්බන්ධයෙන් අධිකරණය තමයි තීරණ ගත යුත්තේ. අපට ලැබෙන යම්කිසි යම් කෙනෙකුගේ විරෝධතාවයක් හෝ යමක් ලැබුණොත්, එහෙම නැත්නම් අපේ කොමිෂන් සභාවේ නිලධාරීන් ගේ නාම යෝජනා පත්‍ර පරීක්ෂා කරලා බලනකොට මංගලේ කරින් සඳහන් කරපු තාක්ෂණික කාරණා යර්ථේ පමණයි අපට ඒ අවස්ථාවේදී නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කරන්න හැකියාව තියෙන්නේ. ඉන් බාහිරව වෙන කරුණු සම්බන්ධයෙන් අධිකරණයෙන් තමයි තීන්දුව දිය යුත්තේ. ඒකට බොහොම මේ වරත් දීතු ප්‍රසිද්ධ අපේක්ෂිතතාවයට එන්න පුළුවන්. ඒ කියන්නේ දීතු ප්‍රසිද්ධ ඉල්ලන්න පුළුවන් ආකාරයට ඒ ආකාරයෙන්ම තමයි සිදු වෙන්නේ. 2019 දී සිදු වුණු ආකාරයටම තමයි ඒ විදිහටම තමයි සිද්ධ වෙන්නේ. යම්කිසි අපේක්ෂකයෙක් සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් අධිකරණය තමයි ඒ සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ. අපි අපට මැතිවරණ කොමිෂන් සභාවට තීරණය ගන්න පුළුවන්කම තියෙන්නේ පනතේ සඳහන් කරලා තියෙන ඒ කරුණු සම්බන්ධයෙන් පමණයි. ඔබතුමාලා දැනුවත් කරලා තියෙනවා මේ පනත සංශෝධනය වෙන්න ඕන කියලා, මෙවැනි අවශ්‍යතාවයක් තියෙනවා කියලා. මොනවා හරි ගැටලුවක්ද ඔබතුමාලා මේ වගේ විශාල ගැටලුවක් මෙවැනි ප්‍රශ්නයක් වෙන ඉස්සරහට කියන එක. ඒකවල ඔබතුමාලා මේ සංශෝධනය කරන මොනවා හරි පැරිල් පිළිවෙලා තියෙනවා, මොනවා හරි යෝජනාවක් තියෙනවා ඔබතුමාලා? පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අපි යෝජනා හැම පනතක්ම සම්බන්ධයෙන් යෝජනා මාලාවක් ඉදිරිපත් කරලා තිනා තීරණකාර සභාවට දීර්ඝ කාලයක් තිස්සේ. ඒ වගේම මේ අවස්ථාවේදී පිහිටවලා තියෙන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවටත් අපි තුන් වතාවක් ගිහිල්ලා ඒ අයටත් අපේ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් බලපාන ප්‍රශ්නේ ඔබතුමා ඉදිරිපත් කරන ওই ප්‍රශ්නේ වාගේ දෙයක් ක්ෂණිකව අපට, ඒ කියන්නේ ඒක ප්‍රතිපාදන ලබා නොදී තියෙන ඒ නිසයි. මොකද මෙයාට ද්විත්ව ප්‍රවේශභාවය තියෙනවද කියන එක සම්බන්ධයෙන් අර පෑය දෙකමාර තුල අපට තීරණයක් කරන්න බෑ. මොකද ඒක දීර්ඝ කාලයක් යන වැඩක්. ඒ කියන්නේ ඒ සම්බන්ධයෙන් අදාළ ආයතනත් එක්ක සාකච්ඡා කරන්න. ඒ නිසා තමයි ඒ අවස්ථාව ලබා දීලා නැත්තේ. ඒක අධිකරණයෙන් ඒ සම්බන්ධයෙන් විසඳීමක් ලබා ගන්න අවස්ථාව දීලා තින්නේ. අපට ඒ අවස්ථාවේදී සලකා බලන්න පුළුවන් කරුණු සම්බන්ධයෙන් පමණයි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පනත සහ පමණක් නෙවෙයි, අනිකුත් පක්ෂවලත් අනිකුත් පනත්වලත් නාම යෝජනා බාර ගන්න අවස්ථාවේදී නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සඳහා බලපාන කරුණු සම්බන්ධයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ පසුගිය චන්දිම සිමුදී වගේම ඒ ආකාරයෙන්ම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීමක් සිදු කරනවා. ඒවා මැතිවරණ කොමිෂන් සභාවේ සතුව තියෙනවා. ඒ වගේම ඒවා ලබා ගත පස්සේ කාලයකට පසුව වෙනත් අයටත් අවශ්‍ය නම් ඒවා පරීක්ෂා කරලා බැලීමේ හැකියාවක් තියෙනවා. ඒක අපි දැන් පහුගිය කාලේ කතා බහට ආව මේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙනවා. නමුත් ඒවා විවෘත කිරීමක් කරන්නේ නැහැ, විවෘත කරන අවස්ථාවක් නැහැ කියලා නෛතික ප්‍රතිපාදනය තියෙනවා. ඒක විවෘත කරලා බැලීම උතුමාලට එහෙම නැද්ද? නෑ, එහෙම නෛතික ප්‍රතිපාදනයක් නෑ අපට විවෘත කරලා බලන්න. ඒ කියන්නේ ඉස්කෝලේ දුන්නත් වහලා උතුමාලට තපු එක තියාගෙන ඉන්න වෙනවා. ඔව්. ඒක සීල් කරපු ડોකියුමන්ට් එකක් හැටියට තමයි ගන්නේ. ජනාධිපතිවරයාට මේ කියන කාල සීමාව තුළ පාර්ලිමේන්තුව විසිරව හැරීමේ බලතල තියෙනවා. එවැනි අවස්ථාවක් උද්ගත වුණොත් අපි මැතිවරණ කොමිෂන් සභාවේ මේ පිළිබඳව සාකච්ඡා කරලා අවස්ථානුකූලව සුදුසු පියවර ගන්නවා. ඕනෑම අවස්ථාවක ඕනෑම ඡන්ද විමසීමක් පැවැත්වීමේ හැකියාව මැතිවරණ කොමිෂන් සභාවට තියෙනවා. දැනට නිත්‍යානුකූලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්
නියම කරලා තියෙන දින වකවානු තියෙනවා ජනාධිපතිත්වයේ පැවැත්වීම සඳහා. මේ කාල වකවානුව තුල අනිවාර්යයෙන්ම ජනාධිපතිත්වයේ පැවැත්විය යුතුයි. මොකද නොවැම්බර් මාසේ 18 වෙනිදා වෙනකොට දැනට ධූරය දාන ජනාධිපතිත්වයේ කාල සීමාව අවසන් වෙනවා. ඊට මාසයකට කලින් ජනාධිපතිවරණය පවත්වලා නව ජනාධිපතිවරයෙක් තෝරාපත් කර ගැනීම ආණ්ඩුක්‍රම විවස්ථාවේ මැතිවරණ කොමිසාරාට පවරලා දෙන වගකීමක්. ඒක අපි ඉටු කරන අතරතුරේ ඉන් බාහිරව එන අනිකුත් ඡන්ද විමසීමක් හරි වෙනත් එකක් આવොත් කාල සීමාව සකස් කර ගනිමින් කටයුතු කරන්න මැතිවරණ කොමිසම සභාවට හැකියාව තියෙනවා ඒ කටයුත්ත කරන්න. ඔව් කලබලකම ඒ වගේම අපි දැක්කා ජනාධිපතිවරයා කියලා දුන්නා මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කරලා මැතිවරණ කොමිසම කිව්වා ජනාධිපතිවරණ කිසිදු බාධාවක් නැහැ මැතිවරණය පවත්වාගෙන යන්න කියලා. උතුමාගේ විචාරකව ජනාධිපතිවරයා සම්පූර්ණ කිතු කරා කිසිදු සාකච්ඡාවක් අපි සිදු කරලා නැහැ. ඒ කියන්නේ ජනාධිපතිවරයා කවුරු කියලා කිව්වද? නැ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අපි ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් මෙතු වෙන කොන්සම පැවැත්වුවේ නැහැ. මම මට කියන්න තියෙන එච්චරයි. පහු කියන දවසේ උතුමාට අපිට දුන්නා කියලා මෙතුරෙන් ගැටලුවක් නැහැ බාධාවක් නැහැ තමයි ඉදිරියට කරගෙන යන්නේ කියලා. ඒ උත්තරේම තමයි මට දෙන්න වෙන්නේ අපි ඔව් එතුමා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරලා තිබුණා. නමුත් අපි නම් එහෙම මෙතු වෙන කොමිෂන් සභාව එහෙම සාකච්ඡාවකට සහභාගීුනේ නැහැ. එහෙමනම් අපි අදට මේ කටයුතු නවත්තනවා. ඡන්ද විමසීම සඳහා දින ප්‍රකාශයටපත් කිරීමෙන් පසු අපි බලාපොරොත්තු වෙනවා නැවත මේ වගේ සාකච්ඡාවක් පවත්වන්න. මැතිවරණ කොමිසම සභාවේ ආරාධනාවෙන් පැමිණි සිල් දනාටම කොමිසම සභාව වෙනුවෙන් මම අපගේ ස්තුතිය උදකරනවා. බොහොම ස්තුතියි. හරි